ආයිබෝන් යාලුවනේ ශ්‍රීටිප් ටීවී යූටියුබ් නාලිකාවට ඔබවමම සාදරයෙන් පිළිගන්නවා. අද දින උපන්දිනයේ සමරන සියලුම යාලුවන්ට සුබ උපන්දිනයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අද මෙම වීඩියෝවෙන් අපි කතා කරන්නට යන්නේ ඉතා රසවත් මාතෘකාවක් යටතේ. දැන් එන්න අපි යමු ඒ මොනවද කියලා බලන්න. අද මාතෘකාව තමයි මතු රජවන රොබෝවරු පිළිබඳව. රොබෝවරු පිළිබඳ රසබර තොරතුරු අඩංගු මේ වීඩියෝවට ඔබ ඇත්තෙන්ම කැමති වේවි. ඒ නිසා මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න. රොබෝවරු කියන්නේ පරිගණකමය මොලයක් තියෙන ඒ මගින් දෙන විධාන පිළිපදින යන්ත්‍රවලටයි. රොබෝ කියන්නේ යන්ත්‍රයක් වුණත් දිනෙන් දින තාක්ෂණික අතින් දියුණුවන මිනිසා මේ වන විට මිනිසාට සෑම අතින්ම සමානවන රොබෝවරු නිපදවමින් සිටිනවා. මිනිසා විසින් මුලින්ම නිපදවන ලද යාන්ත්‍රික සත්වයන් ගැන ඉතිහාසයේ පවා සඳහන් වනවා. ඒවා ටික දුරක් ඇවිදීම, ඉසහා අත්පා සෙලවීම ආදී සරල ක්‍රියාවන් කළ හැකි වුණු සෙල්ලම් බඩු වනවා. එංගලන්තේ වගේ රටවල්වල රාජකීය පවුල්වල දරුවෝ මේ කෙලිබඩු වලින් විනෝද වී තිබෙනවා. පුනරුද සමයේ ඉතාලියේ විසූ ජීවත් වුණු අග්‍රගණ්‍ය චිත්‍රශිල්පියෙකු ලියනාඩෝ ඩාවින්සි වර්ෂ 1515 දී පවන ෆ්‍රැන්සිස් නම් රජුගේ සිත සතුටු කිරීමට යාන්ත්‍රික සිංහයෙකු තැනු බව ඉතිහාසයේද සඳහන් වනවා. ක්‍රිස්තු වර්ෂ 1838 වසරේදී ඩී වෝකන්සන් නම් ප්‍රංශ ජාතික කාර්මිකයෙකු විසින් යාන්ත්‍රික තාරාවිකු සාධනු ලැබුවා. අහුලා කන ලෙස දැක්වීම, තාරා ගමනින් ඇවිදීම හා ක්වැක් ක්වැක් යනුවෙන් කෑ ගැසීම ආදිය මෙම තාරාවට කළ හැකි දේ වුණා. චන්ද්‍රයා හා අඟාරු වැනි ග්‍රහලෝක මතුපිට සංචාරය කර ඒ පිළිබඳ තොරතුරු හා ඡායාරූප පෘථිවියට එවීම හා එයි තිබෙන ගල් සහ පස්වල නියදි රැස් කිරීම යන කාර්යයන් සඳහාද මෙම රොබෝවරු වර්තමානයේදී භාවිතා වනවා. අඟාරු මත ගොඩ බැසූ රෝවර් යානය මීට කදිම උදාහරණයක්. වර්ෂ 1990 කොලොම්බියා අභ්‍යවකාශ යානයට සවිකර තිබූ රොබෝ අතක් ඒ අසලින් ගමන් ගත්තු දෝෂ සහිත චන්ද්‍රිකාවක් අල්ලාගෙන ඒ යානය තුළට ඇද ගැනීමට සමත් වී තිබෙනවා. පසුව එම චන්ද්‍රිකාව පිළිසකර කර එය මුදා හැරද තිබෙනවා. වර්ෂ 1939 වසරේදී බ්‍රිතාන්‍යයේ සුපක්‍රට වෙස්ටිං හවුස් විදුලි භාණ්ඩ නිෂ්පාදන සමාගමේ JH බානට් නම් ඉංජිනේරුවා ඉලෙක්ට්‍රෝ නම් රොබෝවරයෙකු හා ඔහුගේ සුරතලා ලෙස ස්පාකෝ කියන රොබෝ බල්ලාවද නිපදවා තිබෙනවා. ඉලෙක්ට්‍රෝට තම තුල් අත් සහ බාහු ක්‍රියාත්මක කිරීමටත් තැටිවාදන යන්ත්‍රයක උපකාරයෙන් වචන 80ක් ප්‍රකාශ කිරීමටත් හැකියාව තිබෙනවා. ඉලෙක්ට්‍රෝ ලබා දෙන අනානුව ඔහුගේ බල්ලස් පාකෝ ඔහු පසුපස දිවීම, බිරීම හා වල්ගේ වැනිම වැනි කටයුතුද කර තිබෙනවා. දැන් අපි ලෝකයේ ප්‍රථම සාර්ථක රොබෝ මිනිසා පිළිබඳ තොරතුරු සොල්පයක් දැනගමු. ජපානයේ හොන්ඩා සමාගම කෘතිම මිනිසෙකු නිපදවීමට දැරු උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේදී ප්‍රථම කෘතිම මිනිසා වන අසීමෝ බිහි වී තිබෙනවා. අසීමෝ නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා වූයේ මසබෝ හිරෝසේය. අසීමෝ තුල ඇති අයිවෝක් නම් බුද්ධිමය වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් වනවා. එයිදී විධාන කීපයක් එකවර අසීමෝට ලබා දෙන විට නොනැවති ගමන් කරමින් සාමාන්‍ය මිනිසෙකු ලෙස ඒවා ඉටු කිරීමේ හැකියාව අසීමෝ සතු වනවා. ඒ වගේම නම්‍යශීලී අයුරින් හැසිරීමේ හැකියාව වගේම අවදානම් තැනකින් ඇවිද යාමේදී බලාගෙන වැටේ යන අවවාදය ලබා දීමටද මෙම අසීමෝට හැකියාව තිබෙනවා. 2002 වසරේදී ලෝක ජනතාවගේ අවධානයට ලක්වීම වෙනුවෙන් නිව්යෝක් කොටස් වෙළඳපොලේ වැඩ කටයුතු ඇරඹීමට අසීමෝ සංඥා ලබා දුන්නේය. මීට අමතරව ජපානයේ ඇඩ්වාන්ස් ඉන්ඩස්ට්‍රියල් සයන්ස් ඇන්ඩ් ටෙක්නෝලජී නමැති ආයතනයේ පර්යේෂකයන් විසින් HRP4C නම් මෝස්තර නිරූපිකාවක ලෙස වැඩිදියුණු කළ රොබෝ කාන්තාවකු හඳුන්වා දීමට සමත් වී තිබෙනවා. මෑතකදී ජපානයේ ටෝකියෝ වලදී පැවැත්වුණු මෝස්තර සංදර්ශනයේදී පවා මේ රොබෝ මෝස්තර ශිල්පිනිය පෙනී සිට තිබෙනවා. අන්තර්ජාතික සමීක්ෂණ ආයතනක් වන උඩමි ෆෝ බිස්නස් ආයතනය හා යේල් නම් විශ්වවිද්‍යාලයේ පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ රැකියාවල නියුතු ඇමරිකානුවන්ගෙන් හරි අඩක්ම ඉදිරි අනාගතය වන විට තම රැකියාව රොබෝවරු විසින් අයිමි කරගනු ඇතැයි බියෙන් පසුවන බවයි.
මේ අනුව ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල උසස් හා මධ්‍යම මට්ටමේ රැකියාවලින් වැඩි ගණනක් 2050 වසර වන විට කෘතිම බුද්ධිය විසින් අත්පත් කරගන්නා කරගනු ඇති. ඇති බව ලෝකයේ බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනවා. මේ නිසා අනාගතයේ බොහෝ රටවල මානසික රෝග ව්‍යාප්තිය වර්ධනයක් සිදු විය හැකි බව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ බේලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් මැක්ලර් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මේ හේතුවෙන් රැකියා ගොඩක නීතු වන් කාංසාමේ හෙවත් ඇන්සප්ටි රෝග හා විෂාදය හෙවත් ඩිප්‍රෙෂන් තත්ත්වයට ගොදුරු වන බව මේ මහාචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙනවා. මෙම අධ්‍යයනය සඳහා ඇමරිකානුවෝ 150,000ක් පමණ තම දායකත්වයේ සපයා තිබෙනවා. ලෝක ප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන පව් ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයකට අනුව 2030 වසර වන විටම මෘදුකාංග ඉංජිනේරු නීති ශ්‍රේෂ්ඨය ගුරු වෘත්තිය රක්ෂණ හා බැංකු ශ්‍රේෂ්ඨය මෝස්තර නිරූපණය හෙද සේවය වැඩිහිටියන් බලා කියා ගැනීම ආහාර නිෂ්පාදනය ආපනශාලා සේවය කර්මාන්ත ශාලා රැකියා ආදී වැදගත්ම ලෝකේ වැදගත්ම රැකියා ගණනක් විශාල ප්‍රතිශතයකින් රොබෝ සේවකයන් විසින් උදුරාගනු ලබනවා. මේ අනුව රැකියා ශ්‍රේෂ්ඨය පමණක් නොව අනාගතයේ මිනිස් සමාජයේ සංස්කෘතිය මහත් විනාශයකට පත්කිරීමටද රොබෝවරුන්ට හැකිවන බවයි විද්වත් මතය වන්නේ. බලන්න යාළුවනේ, මිනිසා අතීත ජන සමාජයට වඩා කෙතරම් දියුණු වුවත් එයින් යහපතක් සිදුවනවා වගේම මිනිස් සංස්කෘතියට හා පරිසරයටද ඒ විශාල වශයෙන් අයහපතක්ද සිදු කරනවා. මෙසේ දියුණු වනවා හැර පරිසරයද තම ආගම දාමක් සංස්කෘතිය පිළිබඳ වගේම අනාගත පරපුර ගැන හිසිතා බලා දියුණු වීමයි වඩාත්ම වටින්නේ. ඉතින් මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් අමතක නොකර මගේ ශ්‍රීටිව් ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නොබෝ දිනකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන් යාළුවනේ.